සිහින ගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ සිරිල් පොලිසියට අල්ලගත්ත හේතුව ජගත් දැනගන්න හැටි. ඉතින් වීඩියෝ එකට යන කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් යාළුවනේ ජගත් මේ වෙද්දි මේ බංගලාවේ ප්‍රශ්නත් එක්ක ගොඩක් දුරට හිම්බත් වෙලා ඉන්නේ. ඉතින් මේ දරුවන්ගේ ප්‍රශ්න, තානියාගේ ප්‍රශ්න, ඒ වගේම සත්සන්නගේ ප්‍රශ්න, රොනාලියාගේ ප්‍රශ්න, ෂෙරින්ගේ ප්‍රශ්න ආදී වශයෙන් සෑහෙන ගොඩක් බංගලාවේ ප්‍රශ්න මේවට උත්තර හොයන්න බැරි තරමටම ප්‍රශ්න ගොඩක්ම සංකීර්ණයි. මොකද මේ වෙනකනුත් කිසිම දෙයක් තවමත් ජගත්ත නිසියාකාර හොයාගන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. අනිත් එක තමයි එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක් හදන්නේ බංගලාවින් ටානියා. නමුත් ඒ ගැන ජගත් දන්නේ නැහැ. හෙට ගැනත් හරි හැටි අවබෝධයක් ජගත්ට මේ වෙද්දිත් නැහැ. ළඟින් ඉඳගෙන හැමදේම ප්ලෑන් කරලා කල්පනා කරලා බලලා තමයි ඒගොල්ලන් ගේම් ගහන්නේ. ඉතින් හැමදාම වගේ ජගත් ඒවට අහු වෙනවා. ඉතින් තවමත් ඒ ගැන කිසිම හොඩුවාවක්වත් හොයාගන්න බැරි වුණා. ඉතින් බංගලාවට පොලිසියෙන් ආවහම තමයි දැනගන්නේ ඇත්තටම සිරිල්වාත ඩංගුවට අරගෙන එයා ගියේ ජගත්ගේ බංගලාවේ ඉඳලා ගන්න එකක් තිබුණා කියලා. මේ විස්තර ටික දැනගන්නේ ඇත්තටම ජගත් පොලිසියයිගේ. ඉතින් මේ දේවල් දැනගෙනත් හෙක්ට ඒව ජගත්ට හංගනවා. මොකද එයාට ඕන මුලදීම මේ ප්‍රශ්න විසඳුමක් කරගන්න. ඉතින් මොකද නැත්තම් ලොකු ප්‍රශ්න ගොඩකට එයාට මුහුණ දෙන්න වෙන හින්දා තමයි ඒක දැන නුගන්න වග බලාගන්නේ. අනිත් එක බංගලාවේ අය වැඩි දේවල් ඇවිල්ලා ජගත් එක කියන්නෙත් නැහැ. මතීෂගේ වාහනේ ගිහින් තමයි සිරිල්ව අහුවෙලා තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඇත්තටම ජගත්ට ගොඩක් කේන්ති යනවා. මොකද ඒ තරමටම ජගත් කල්පනා කරනවා හිටගේ මතීෂගේ මොකද තියෙන සම්බන්ධ කියලා. ඉතින් මතීෂගේ වාහනේ සිරිල් යන හේතුව මොකක්ද කියලා මුලින්ම හොයලා බලන්න ඕන. ඉතින් පොලිසියෙන් ඉල්ලීමක් කරනවා ජගත්. අනිවාර්යෙන්ම මේකට මොනවා හරි සම්බන්ධයක් සිරිල්ගේ තියෙනව නම් ඒකට දඬුවම් දෙන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වුණාට මේ බංගලාවේ ඉන්න සිරිල්ට ගන්න එකක් තියෙන විදියක් නැහැ. එයා හොඳ මනුස්සෙක්. එහෙම කියලා තමයි ඇත්තටම ජගත් කියන්නේ. පොලිසියෙන්ම දැනගත්ත ජගත් මේ ගැන ගොඩක් දුක් වෙනවා මේ බංගලාවේ අහන දේවල් ගැන. ඉතින් ඔයාලට සුබ දවසක්.